වනිදු පිළිබඳව පාකිස්තාන රසිකයෙක් මෙවැනි ප්‍රකාශයක් සටහන් කොට තිබෙනවා. ඔහුගේ සටහන මෙලෙසයි. ඊළඟ තරගේ විශේෂයි. අපි දකින්නේ තරහ හරහා ගිය වනිදු කෙනෙක්, වැටුන තැනින් නැගිටින්න හදන වනිදු කෙනෙක්, ආපහු පරදින්න අකමැති වනිදු කෙනෙක්. සමහරු වැටුනාම හිත්‍රිද්ද ගන්නවා, සමහරු වැටුනාම පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි වනිදු හොඳ කම්බැක් එකක් දුන්නේ වැටුනට පස්සේ. දන්නවද සහෝදරයා, අපිට ලෝක කුසලානේ දිනන්න හැම වාසියක්ම ගන්න වෙනවා. ඒ නිසා වනිදු වැටුන එක හොඳයි. හැබැයි කොල්ලෝ, වනිදු හසරංගද සිල්වා, ඔයා නැගිටින්න ඕන ආපහු වැටෙන්න බලන්න නෙමෙයි, ඔයා නැගිටින්න ඕන ලෝකයෙන්ම අංක එක වෙන්න. ඒ ගමන යනකන් අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා. අපි ආදරයෙන් ආශිර්වාද කරනවා. මට නම් වනිදු හසරංග රෂීඩ් කාණ්ඩත් වඩා හොඳයි. රෂීඩ් කියන්නේ හොඳ පන්දුයන්නෙක් තමයි. ඒත් වනිදු වැඩිපුර දක්ෂතා දැක්වේ හොඳ කණ්ඩායම් වලට එරෙහිව. එදා වනිදුට නරක දවසක්. එයා තනිව තරඟ දිනවනවා. ඉතින් ඉක්මනින් එයා සුපුරු දක්ෂතා අතරට පැමිණේවි. යනුවෙන් ඔහු විශේෂ සටහනක් තබා තිබෙනවා. ඉතින් අපේ ප්‍රාර්ථනයත් වනිදු හසරංගට ඉක්මනින්ම සුපුරුදු දක්ෂතා අතරට පැමිණිය හැකි වේවා යන්නයි. ඉතින් මේ වැනි තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාවදම subscribe කරන්න.